Kira-kira gimana ya? Kayak apa? Nanti mereka kira-kira yang sama turun nih. Polisi ya, orang sih lama ada pernah mereka tahu kita itu komisi mat tipe nanti. Mungkin kan kalau dia, dia pun netral udah mah kali kita komisi mat kalau kita yang mau berani be, ini nanti nama tuh. Oh, ame anto jata bahi jata. Indicator. Anto jata bahi jata kan? Aneh gitu. Ah. අපි මේ වෙන විට මධ්‍යස්ථාන 150කට වඩා සංඛ්‍යාවක ලේ දන් දීමේ ව්‍යාපාරය කරලා තිබෙනවා අසරණ රෝගීන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය ලේ ලබා දීම සඳහා. ඉතින් එවැනි පුණ්‍ය කර්මයක් අපි කරනවා වගේම විශේෂයෙන්ම ඔබ සඳහන් කළා වගේ අපි ඉතින් අපේ පක්ෂ සංවිධාන කටයුතු ශක්තිමත් කරගෙන යනවා මේ කාලය තුළ ඒක සාමාන්‍ය දෙයක් විශේෂ දෙයක් නෙවෙයි දේශපාලන පක්ෂයක් වුණාම කාර්යක්ෂම වෙන්න ඕනේ ඒ කටයුතු කෙරෙන්නට ඕනේ ඒ අනුව අපි ඒ කටයුතු කරගෙන යනවා දැන් බහින්ද සමරසිංහ ඔබතුමාගේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා සිටා එතකොට ඒ තනතුරට ඔබතුමාගේ මන්ත්‍රීගේ ධූරයක් අඩු වෙනව නේද නෑ 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 එයා මැතිවරණයෙන් ආවේ එයා පාර්ලිමේන්තු ඡන්දයෙන් ආවේ මේ ජාතික ලයිස්තුවෙන් නෙවෙයි එයා පාර්ලිමේන්තු මැතිවරණ එතකොට යස්සුනා මේ ලයිස්තුවේ ඊළඟ ඉන්න එක්කෙනාපත් වෙනවා නමුත් එතුමා සින කඩදාස් පක්ෂ මන්ත්‍රීවරයෙක් නේද නැත් එතුමා තරගෙන් කෙරුවේ පොදු ජන පෙරමුණේ කෙනෙක් විදිහටම දැන් චම්තර දැන් කොළොන්නරුවේ දන්නවා පරක්‍රම සමුද්‍රයේ මන්තිර්ථ දීමක් ගැන කතාවක් තියෙනවා එතුමාට අදහසක් තියෙනවා මගේ අදහස මම බොහොම පැහැදිලිව මීට කලින් ප්‍රකාශ කරලා තියෙනවා මම ලිඛිතවත් මාධ්‍ය තුල ඒ ගැන ප්‍රකාශ කළා ඒක ඓතිහාසික වැදගත්කම වගේම පුරාවිද්‍යාත්මක වැදගත්කම සලකන්නට ඕනේ. ඒක ඉතින් විශේෂයෙන්ම දැන් අපිට කිව්වොත් සීගිරි ගල උඩ මේ හෙලිකොප්ටර් වස්සන්න හදන්න කියලා සීගිරි ගල උඩ වස්සන්නම් පුළුවන්. එලිපෑඩ් එකක් හදන්න නම් පුළුවන්. හැබැයි ඒ ඇයි හදන්නේ නැත්තේ? ඒකට ඒ සීගිරි ගල උඩින් චොපර් එකක් නවත්තලා එලිපෑඩ් එකක් හදලා විදේශිකයින්ට වාගේම අපේ අයටත් උඩින් ගිහින් බැහැලා බලාගෙන උන්නම් පහළට පඩිපෙළේ එන්න පුළුවන්. නමුත් ඒ දේ කරන්නේ නැත්තේ ඇයි? ඒ වගේ තමයි වැව සහ විශේෂයෙන්ම වැව් බැමි එදා රජ කාලේ දැන් පරාක්‍රම සමුද්‍රය ගත්තා බොහොම වැදගත් ඒකට පරාක්‍රම සමුද්‍රයේ පරාක්‍රමබාහු මහරජතුමා පොතන තියෙන වැව් හතරෙන් එකක් තමයි එතුමා කරලා තියෙන්නේ අනික වැව් මහා පරාක්‍රමබාහු රජතුමාට කලින් හිටපු රජවරු කරපු ඒවා එතකොට මහා පරාක්‍රමබාහු රජතුමා ඒ සියලු වැව් එකට එකතු කරලා සමුද්‍රයේ පරාක්‍රම සමුද්‍රයේ හැදුවා ඒකට විශාල බැම්මක් තිබෙනවා. ඉතින් ඒක නිසා එහි තිබෙන ඓතිහාසික වටිනාකම පරිසරික වැදගත්කම මේ තත්ත්වයේ තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ දැන් ඔය පරණ දේවල් නවීකරණය කරනවා නම් එහෙමනම් අනුරාධපුරයේ අටම ස්ථානේ, පොළොන්නරුවේ 11ම ස්ථානේ ඒවත් ඉතින් ඔක්කොම දැන් මේ අලුත් නව තාක්ෂණය තුල හදන්න පුළුවන්. ඇයි එහෙම හදන්නේ නැත්තේ? ඒ තියෙන කෞතුක වටිනාකම පුරාවිද්‍යාත්මක වටිනාකම ඒ නිසා තමයි ඉතින් අනිත් එක අපි දන්නවා සිංහල රජ කාලේ ගත්තාම සිංහල රජ කාලේ වැව් බැම්මක් උඩින් කාටවත් යන්න දීලා නැහැ වැව් බැම්ම ළඟට යනවා නම් ඔළුවේ තොප්පියක් නැත්නම් ජටාවක් හරිමක් හරි දාගෙන ඉන්නවා නම් ඒවා ගලවලා සෙරප්පු ගලවලා වැව් කණ්ඩියට වැඳලා තමයි වැව් කණ්ඩියට ගිහින් තියෙන්නේ ඒ වගේ වැව සහ වැව් කණ්ඩිය කියන එක පූජනීයයි. ඒක සියලු සත්වයාට ආහාර පාරිසරික වැදගත්කම ජෛව විවිධත්වය මෙවැනි කරුණු ගණනාවක් තිබෙනවා. ඒ නිසා
ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක තත්ත්වය ගත්තත් තාක්ෂණික තත්ත්වය ගත්තත් විශේෂයෙන්ම පාරිසරික තත්ත්වය සැලකිල්ලට ගත්තත් මේ වැව් බැමි වලට පෙර රජ කාලයේ වැව් බැමි වලට අත තැබීම සුදුසු නැහැ. දැන් මේ අලුතෙන් හදපු ජලාශන උදාහරණයක් විදිහට ගත්තොත් මහවැලි ජලාශ මහවැලි ජලාශ දැන් මම හදපු මොර්ගහ කන්ද කරුවන්ගේ ජලාශය වුණත් ඒ බැමිවලට නව තාක්ෂණික උපකරණ ඒ බැමිවල සවි කරලා තියෙනවා. ජලාශයේ ඇතිවන ජල ධාරිතාවයේ වැඩි වෙන්න ඇතිවන පීඩනය මැනීමේ මිනුම් උපකරණ විද්‍යාත්මක අධිතාක්ෂණික උපකරණ ඔය අලුත් වැව් බැමිවල ජලාශවල හදලා තියෙනවා. ඒක මොර්ගහ කන්දෙත් තියෙනවා, වික්ටෝරියා කොත්මලේ වගේ ඒවත් තියෙනවා. එතකොට මේ පරාක්‍රම සමුද්‍රයේ වගේ බැම්මක ඒ අධිතාක්ෂණික උපකරණ ඒ කාලේ එහෙම කරලා නැහැ. එතකොට ඒ තියෙන විද්‍යාත්මක ඓතිහාසික වැදගත්කමත් ඒ කෞතුක තත්ත්වය මේ සියල්ල ගත්තහම මේ වැව් බැමි අපි පරිස්සම් කරන්න ඕනේ. ඒක කියන්නේ මේවා පූජනීයයි. රටට බත සපයන සියලු සත්වයාට ජීවත් වෙන්න වෙන වස්තුන් විදියට හොඳයි. අපි දැක්කා මේ නාට්‍ය කාලේ නිලධාරියෝ ගොඩක් නිසා කයි වෙනවා වුන්ට ස්වාධීන කටු කරන්න බෑ කියලා. ඒ වගේම අපි දැක්කා මේ පසු දවසක පොලිසිය සම්බන්ධයෙන් මාරුවීම් කරනවා කියලා මන්ත්‍රීවරයෙක් කිව්වා ඒකට කටු කරන්න බෑ කියලා. සම්සද සභාව තිබ්බනම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නෑ නේද? ඉල්ලාසීම් ඉතින් ඒවා වෙනත් කරුණු මත ඉතින් ඒගොල්ලෝ ඉල්ලාසුනේ ඇයි මොකක්ද කියලා නම් මම දන්නේ නැහැ. ඉල්ලාස් වෙන බව නම් පේනවා. ඒ වගේම දැන් ඔක්ක මන්ත්‍රීවරයෙක් කියලා කියනවා යම් යම් අමාත්‍යවරු පොලිසියේ ඔයසිල මාරු කරන වෙයි කතා කියන හැටි කොමිසමත් තිබ්බනම් දැන් විසින් සංකෝදේ මේ වුන් නැත්තම් උතුමා කාලේ තිබ්බේ කොමිසම් පත් කරලා තිබුණේ එහෙම මාරු කරන්න බෑ. මේ නත්තනවා මත කිව්වේ. ඕවා මේ අන්තෝ ජටා බහි ජටා. يعني කැට අන්තෝ ජටා බහි ජටා කියන්නේ ඇත්තට පිටක් කියන්නේ. ආන්නේ නේද. හා හරියනවා. හොඳයි කොහොම ඉස්සර. මේ මතර දිදෙන්නේ විශාල ව්‍යාපාර කරලා තියෙනවා දැන් බාර් කරලා තියෙනවා. බාර් වහලේ බාර් වැහුවා නේ. හරිය වැහුවා. නෑ වැහුවේ නෑ. තවත් ඊයත් අරලා නේ. නෑ නෑ අද වහලා නේ. නෑ ඊයත් අරලා. වහලා කියලා ආරංචි වුණා. ඒ කියන්නේ ආණ්ඩුව තාම දන්නේ නැහැ කවුද අරින්ද කිව්වේ කවුද වහන්න කිව්වේ කියලා. එහෙනම් බූතෙක් ඉන්නේ. ඒක නේ නෑ. ඉතින් එහෙමත් කට්ටි ආණ්ඩුව පාලනය කරනවා. දන්නේ නෑ. ඉතින් ඔය බාර් ගැන නෑ ඉතින්. හැබැයි ඉතින් බාර් බත් ගත්තාම බලන්න මේ රටේ අද තත්ත්වය ගත්තාම ආර්ථිකය ගැන කතා කරනවා, දුගී භාවය ගැන කතා කරනවා. මේ බාර්වල ගිහිල්ලා පෝලිං වල හිටියේ කවුද? සල්ලිකාරයෝද? පෝසත්තුද? නැහැ. පෝසතුන්ට සල්ලිකාරයින්ට විස්කි බ්‍රැන්ඩි ජීන් ගෙදෙට්ට ගෙන්න ගන්න පුළුවන්. මේ ඔන්ලයින් කතා කරලා වුවම එවනවා. මේ යන්නේ ඔය බාර්වල පෝලිං වල හිටපු අයගේ තත්ත්වය ගත්තාම ඒගොල්ලන්ගේ ගෙවර දොළවර වල තත්ත්ව හොයලා බැලුවොත්, දරු පවුල් වල තත්ත්ව හොයලා බැලුවොත් අද සමහරලාට ඇත්තටම තුන්වෙනි කන්න අමාරු තත්ත්වයේ අය තමයි ওই බාර් එකේ පොලිමේ ඉන්නේ. ඉතින් මේක හරිම අශීලාචාරයි. ඒක හරිම මේ පිළිකුල් සහගත දෙයක් මේ මේ බාර් වල මෙහෙම පොලිං වල ඉන්නේ. එහෙනම් ඉතින් වහලා දාන එකනේ හොඳ නේද? ආ ආණ්ඩුව රහල්ලි උන්නේ. ආණ්ඩුවට සල්ලි නිසාද එහෙම ඉන්නේ? ජීවිත බිලිදීම නැති